අයබෝන් 5FM ජූනි මාසේ මීම් රිවියු එකට අපිට දාන්න බැරි වෙච්ච කොටස් කීපයක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අද අපි ඔයගොල්ලන්ට ගෙනත් තියෙන්නේ. ඔයා ජූනි මාසේ මීම් රිවියු එක තාම බැලුවේ නැත්නම් ඒක බලලා මේකත් බලන්න. ඊට පස්සේ මෙන්න දාලා තියෙනවා admin hope this is okay I ordered a cake to be baked to look like elsa elsa කියන්නේ frozen movie එකේ ඉන්න චරිතයක් to host a surprise birthday party and the baker surprised me with a cake which looks like encina from kopi kaliye I'm waiting till my neighbor's birthday so that I can gift it her because this cake looks like her frozen එකේ elsa වගේ හදලා තියෙන කේක් එකක් ඉතින් ලස්සනට කරලා තියෙනවා වැඩේ good job ඊට පස්සේ මෙන්න ඉතින් දාලා තියෙනවා ඔයාගේ fb account එක හොරෙන් බැලුවේ කවුද බලමුද එහෙනම් page එකට like කරන්න type my2copy.com post එක share කරන්න 100ට 100 සතය සතය වේ මල් කවන්නේ my2copy.com හරියට type කරොත් මේක වෙනවා කියලා තමයි තියෙන 100 ඉතින් මෙන්න කට්ටිය දා තියෙනවා my2copy.com my.2.copy.com my space 2. අඩුම ගානේ මේක දීලා තියෙන එකත් හරියට ටයිප් කරගන්න බෑ මේ මනුස්සයන්ට අයියෝ ඔන්න ඊට පස්සේ තියෙනවා රංගේ බණ්ඩාර කියලා කවුද පොලිටිෂියන් කෙනෙක්ගේ පුතෙක් ළඟදී වොඩ්කා බෝතලයක් අරන් ගිහිල්ලා වොඩ්කා බෝතල වොඩ්කා බෝතලයක් වොඩ්කා බීලා ඊට පස්සේ වොඩ්කා බෝතලේ මාට් වුණා මේක වතුර බෝතලයක් කියලා කියලා තිබ්බා මොකක් හරි සීන් එකක් කොහොම ගියා ඉතින් ඒකට මීම්ස් වගේත් තියෙනවා මෙන්න මුලින්ම තියෙන්නේ හර්මයිනි හැරි පොටර් එකෙන් ඇබ්සලූට් වොඩ්කා බෝතලට කියනවා වින්ගාඩියම් රංගි බණ්ඩාර ඇබ්සලූට් වොඩ්කා බෝතලේ වතුර වෙනවා ඊට පස්සේ ඇවඩා කැඩවුරා බුවා ඉතින් ඒකත් වතුර වෙලා රංගි බණ්ඩාරගේ නිවසට වතුර රැගෙන යන පුත්තල මේ ලනක් is this water? Okay, bullet නේද අරන්නේ? අමරඩු කි bullet කෙනා වෙයි කොහොමද අම්බට උඩු අඩෝ අරු කි bullet එක ගැහුවා නේද බලලා අමරඩු presidential duties oh epa high taxes epa nice one my three corruption patten yanne protest woo epa fraud election loss adaravanne me mokadda මොකක්ද මේ වෙන්නේ සිරසේ මොකක් හරි වීඩියෝ එකක් මොකක්ද මේ අපිට නදන ලැබි කැලෑවක් මැද නේද අර මොකෙද්ද කියනවා පස්සේ ඌ වෙන හැටි අමරවන්දු රූපසිංහ ළඟදිම තියටර්ස් වල බලන්න දැස් වෙන්න තව වීඩියෝ එකක් තියෙන අපි මේකත් බලමු නාලාගිරි ඇතා කුලප්පු වුණ අවස්ථාව ලංකාවේ කෙල්ලෙක් රඟපාලා පෙන්නනවා මෙන්න බලපන්ලා බලමු මම දැනට ගෙදර ඉඳන් ඩාන්සින් කර ප්‍රැක්ටිස් කරනවා අම්මා ඩාන්ස් ටීචර් කෙනෙක් නෑ නෑ
කතන්නම් පුළුවන්. කලාකට ඉතු තම අම්මයි මායි දෙන්නම කරන්නේ. බලමු. දැන් කොහොමද අවුරුදු පහක වෙලා ඉඳන් කලාකට ඉතු කරනවා. බලන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මම ජයග්‍රහණය කරාම මට SMS කරන්න කියලා තමයි මම බලන්න ඉන්න අයට කියන්නේ. ශාහරුඛ් ඛාන්. එයා මේ ඩාන්ස් කරන්න එහෙම හොඳට දක්ෂයි. මට ශාහරුඛ් ඛාන් නේද? මේකත් අපි නොදන්න ලයිව් එකේ මොකක් හරි සීන්ද? ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ස්පැගටි ධර්මය කියලා. මේක මේ ලංකාවේ ඇවිල්ලා තියෙනවා මේ ද වේ ඔෆ් ස්පැගටි කියලා. ඉතින් මේක මම හිතන්නේ ඉන්ටර්නැෂනල් තියෙන මොකක් හරි ඇත්තම රිලිජන් එකක්ද කොහෙද මේක? මේකේ කට්ටියට කියන්නේ පස්තෆාරියන් කියලා. මේක ඇත්තම මේ රිලිජන් එකක් සමහර රටවල. ඉතින් මේක ලංකාවටත් දැන් ඇවිල්ලා තියෙනවා the way of spaghetti කියලා. page එකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ ඇත්තරම the way of spaghetti කියන්නේ කියලා. ඉතින් pages page එකේ දාලා තියෙනවා පින්තූර වගේක්. මම දැක්කේ නෑ ඒක. spaghetti ධර්මය රැකීම සඳහා ඌ spaghetti බලකායේ තරුණයන් දෙදෙනෙක් spaghetti කුමරා තරගයට සහභාගී වේ. මේ මොකක් හරි සීන් එකක් තියෙන ස්පැගටි මේ මේ ආගම ෆලෝ කරනවා නම් මේ වගේ මොකක් හරි දාගන්න ඕනේ ඔළුවට. අර මේ ස්පැගටි පෙරන්නේ දාලා වතුර පෙරන්නේ. අන්න ඒ සීන් එකේ තියෙන මොකක් හරි තින්නක් දානවා. මේ නම් තියෙන්නේ මේ ප්‍රෙෂර් කුකර් එකක්ද මන්ද? මූණ නම් දාගෙන ඉන්නේ මේ වෝටර් හීටර් එකක්ද කොහෙද? ස්පැගටි මහා දිව්‍ය පූජාව ලංකා ස්පැගටි මහා විහාරස්ථානයේ ස්පැගටි අසපුව විසින් ගෙන එන ශුද්ධ වූ ස්පැගටි මහා දිව්‍ය පූජාව වෙතයි ඔබ මේ එකතු වී සිටින්නේ. මොකද්ද යකෝ මේ මගුල්? මා ප්‍රියදර දුවේ පුතේ, මේ විශ්වය ඇති වූයේ කෙසේද යන්නත්, මේ විශ්වය නිර්මාණය කළේ කවුද යන්නත් ඔබ දැනගැනීමට සෑහෙන කැමැත්තකින් පසු වෙනා ඇති. යෝ බ්‍රහ්මයානම් කියති. අඳුරු පදාර්ථයන් පියාඹන ස්පැගටි දිව්‍ය රාජ්‍ය සිටුවේ මින් පසුවයි. යාබන ස්පැගටි දිව්‍ය රාජ්‍ය මේ විශ්වයේ සත්‍ය වශයෙන්ම ඔහුගේ පාවිච්චි කරන මේ ඉන්නේ ස්පැගටි මොන්ස්ටර්. මෙයා තමයි මට ෆලෝ කරලා ඔහු කලේ ඔහු සතු මේ බලන්න මේ තියෙන ඉන්ටර්නැෂනල් ෆොටෝස්. සෝස්කල් දේරමක් නියස්තික විකන්න චක්‍රාවාටි. සෝස්කල් දේරමක් මොකද සින්නක් කියලා මේකේ කොහොමද සත්‍ය දාලා තියෙන ෆොටෝස්. මේනම් මේ මේ ආල් ගරණ එකක්ද කොහෙද මේ ඔළුවේ දාගන්නේ? රාමෙන් කියලා තමයි හැමෝම කමෙන්ට් කරන්නේ. දැන් අප ස්පැගටි ධර්ම පාඩ කිහිපයක් සිහි කරමු. ෆුවා ක්ලාසි ත්‍රෝමනා එවාස් චාරිතාස් ක්‍රාම්ස් චෝටිලා කි පාල්වියෝ සෝ මාව වෙනස් කරන්න එපා. මගේ ආගම මට හොදයි. පාලනයට නතු රූප බව පස්තෆාජන් කෙනෙක් කරන්න දාන්නේ සයිත මමත් අදේ දාන්න පස්තා ෆාරියන් කෙනෙක් ස්පැගටි ධර්මය තමයි මමත් පිළිපදින්නේ. ආයෙත් මෙදයින් පට ඔගලොත් ජොයින් එන්න මේ පස්තා ධර්මයත් සමග රාමෙන්. අය බවන් මේ නීල් ධම්මික මහත්මයාද? අපි මේ කතා කරන්නේ 69.0 පයි FM දිවයිනපුර ගුවන් විදුලි නාලිකාවෙන්. අපිට ඔබත් එක්ක සුළු වේලාවක් කතා කර හැකිද? පුළුවන්. ඔව් මිස්ටර් ධම්මික, අපි දැක්කා ඔබගේ Facebook පිටුම. ඔබ කියනවා ඔබ තමයි මහා පරාක්‍රමබාහු රජු කියලා. ඔව්. ඔබ කවද ඉඳන්ද මහා පරාක්‍රමබාහු රජු කියලා සිතන්නට ගත්තේ? ඒක මෙහෙම 2006 අවුරුද්දේ නොවැම්බර් මාසේ 10 වෙනිදා අවසන් 7:00 ට තමයි දැනගත්තේ. අහහ මේ ඒක තව ආත්මිකයක් දැනගැනීමේ අවස්ථාව ලැබුණා. අහහ එතකොට ඒ කිව්වේ ඔබට මොකක් හරි බලයක්වත් තියනවද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මෙහෙම බුදුදහම තුළින් ඒ කියන්නේ පළවෙනි මාර්ගඵලයකට
පත්තිම තමයි සිටුනේ සෝවම් පරිපත්තිම. අහහ. ඉතින් ඒක මේ මට කරන්නේ මේ බෞද්ධ ඕනම කෙනෙකුට ලෝකේ ඕනම කෙනෙකුට අංග විකරණ වුණු ඕනම කෙනෙකුට සෝවම් වෙන්නේ අවස්ථාව තමයි තියෙනවා. හ්ම්. ඉතින් මේ 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 ධර්මය හරියට මේ ඒ කියන්නේ රොක් ප්‍රතිපලයක් තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඔබ 2020 ජනාධිපති වෙනවා කියලා දාලා තියෙනවා. මේ 2020 මම මේ කියන්නේ ජනාධිපති වර්ණයක් තව ඉතාමත්ම ආසන්නතම ඒ කියන්නේ කිනින් එනවා අත මාස 3කට මෙහින් එනවා. ඒකේ මේ ඔක්කොම මොකක් හරි ඉදිරියට මේ එන චිත්‍රපටයක සාරාංශයක්වත්ද නැත්නම් මොකක් හරි පරක්කම් බහුව කියලා ෆිල්ම් එකක්වත් එනවද? නෑ නෑ ඒකම කියන්නේ නෙමෙයි දැන් මේ කියන්නේ ඒ කියන්නේ මේකෙන් අතස් දෙන්නත් ඒ කියුවේ මොකක් හරි ඔයා චරිතයක් රඟපානවද ෆිල්ම් එකකට ඒක ගැන මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වද්ද කියලා? නෑ 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 එහෙම කියන්නේ එහෙම නෙමෙයි ඒක එහෙම නිකමනක දෙන්න බෑ. ඔය ඉතින් මම දාලා තියෙනවානේ මේ චිත්‍රපටයේ කතාව කොහොමද කියන්නේ ඔකට. හ්ම්. එතකොට ඔබ කියලා තියනවා 2009 මැරුණේ ප්‍රභාකරන් නෙමෙයි කියලා. ඔබ කොහොමද හරියට මේක ඔප්පු කරන්නේ? හරි ඒක මෙහෙමනේ මම ආරක්ෂක ඉලකන් සමාගමට දැන් මිනිස්සු දැන් ඕකේ ප්‍රධානියා වෙන්නේ මේ දැන් දැනට හමුදාපති ඔය හිටපු හමුදාපති ආරක්ෂක ඉලකන් නෙවෙයි සම්බන්ධ ප්‍රධානියෙක් වෙන්නේ. ඔව්. ඉතින් මම කරුණාකරන හිටිය රජතුමා ඒ වෙලාවේ 2016 අවුරුද්දේ ආරක්ෂක ඉලකන් හිටියේ පස්සේ මට එන්න කිව්ව ආරක්ෂක මාත්‍යාංශයට පස්සේ මම ගියා හමුදාවේ නායකත්වයෙන් එක්කන් ඉදිරිපිට යා පිළිගත්තා. අහහ. ඒ ප්‍රභාකරන් ස්වාමීන් වහන්සේ මරණ බව ඒගොල්ලෝ දන්නවා. එහෙමද? ආ එතකොට දැන් 2004 සුනාමියක් ආවනේ මේ ලෝකෙටම සාමාන්‍ය බලපෑවනේ. ඔව්. ඉතින් දැන් ඒ එතකොට සුනාමිය ආවේ ප්‍රභාකරන් ඉදත්කගෙන. ඒ කියන්නේ දැන් මේ මූද කොට ගෙල්ලේ නිකන් නෙමෙයි නිකන් වෙන්නේ මූදක් නිකන් කොට ගලන්නේ පුන් සම්පාව නිකන් වෙන්නේ ඒකට හේතු තියෙනවා. ආ එතකොට දැන් මේ සුනාමියේ ඔබ එව්වා කියලා ඔබ දාලා තියෙනවා මොකද ඒක තේරුම? ඔව් ඒක ඉතින් මෙහෙමනේ දැන් ඇත්ත ඇහුවොත් එහෙම මට ඇත්ත කියනවා මිසක් මට සංගන්න බැහැනි කොහොමත් නේ. ආ කතා කරන මරංග තමයි ඒක මේ ඇටි ඇටි කරුවේ ඒක ඒක නෝවාම විස්කෝස් පිළේ කැතියට මේ 2020 අවුරුද්දේ දුහාංශයන් ප්‍රබතරන් අභියෝගයක් කෙරුවා. ඒ කියන්නේ ඊට පස්සේ ඉතින් මහාහ බලයෙන් මම සත්‍යක්‍රියාව කරලා සුභධර්මයන් ඉල්ලීමක් කරා. සුභධර්මයන් ඉල්ලීමක් කරා මම සෝවාන් වෙච්ච ඉස්සරේ ප්‍රාණම් කියන්නේ මම අධිෂ්ඨානයක් කරනවා මම සත්‍යක්‍රියා කරනවා මගේ කියන බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මේක කරන්නේ. ඔව්. මුද බඩ ගලවලා ප්‍රබාකරනම් මැරෙන්න ඕනවා. හැබැයි මම එතනදී තව දෙයක් කරා. ඒ කියන්නේ මම බුදුහාමුදුරන්ට කිසි ආදරයේ ගෞරවයේට උපකරන්න තමයි බුදු පිළිමට හානිය පුංගෙන ස්වාමීදී. ඔව් ඒත් ඉතින් දැන් ඔබ ඒ කරපු ඉල්ලීමෙන් මිනිස්සු දහස් ගණන් මැරුණානේ. ඒක වෙයි ලංකාව විතර නෙමෙයි ඉන්දියාවේ, තායිලන්තයේ තවත් රටවල් කීපකම මැරුණානේ. ඉතින් ඒ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඉතින් ඒත්ම ඒක සබහා ධර්මයන් දැන් ඔය භූමිකම්පාවක් වන් ඉඳලා තියෙනවනේ. ඔව්. භූමිකම්පාවක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ භූමිකම්පාවක් වෙනුන පාර්ලිමේන්තුව කිව්වා ජනප්‍රියතාවයට ටාගට් දෙනවා කියලා. ඔව්. මම ඉස්සරහදී මම දාලා තියෙන එක ප්‍රමාණය එන්නේ 6.5 භූමිකම්පාවක් වින් කියලා හරි. හ්ම්. එතකොට ওই 6.5 භූමිකම්පාවෙන් ලක්ෂ ගණන් නැරි මට ඒකට ඉක්ම මට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව දැන් මේ කියන්නේ මම සුභා ධර්මයන් ඉල්ලීමක් කරපුවම සුභා ධර්මයා තමයි ඒක කරවන්නේ. එතකොට මට දැහැ මේ ඒක වගකීම ගන්න සුභා ධර්මයා තමයි ඒක කරවන්නේ. ආහ්. දැන් ඔබේ කිව්ව පාර්ලිමේන්තු එකට භූමිකම්පාවක් සිද්ධන එක කවද වගේ වෙන්න පුළුවන්ද? ඒක දිනේ කියන්නේ මොකද මට දිනේ කියන්නත් බැහැ මම ඔක ගාස්සා හිතනවානේ මේ විද්‍යාවේ දිනේ ගන්න හැයි කියලා. ආහහ හරි මාත්මයා එතකොට දැන් ඔබේ Facebook ගිර මේ ප්‍රොෆයිල් පික්චර් එක දාලා තිබ්බා ඔබ ඒ පික්චර් එකට ලයික් කරන හැම කෙනාටම රුපියල් 1000ක් ගන්න ලබා දෙනවා කියලා. ඔබ ඒ පොරොන්දු විශ්න කරාද? මේක නෑ මම මේක මේ 1000ක් ගන්න දිමාසියේ එක පොස්ට් එකට නෙමෙයි එක පැපන් මේක මේ විදිහට තියෙන දෙයක් ඒක. ඒ කියන්නේ මම ඒක ඉදිරි කාලෙට කියලා තියෙන නිසාම ඒකට දිනව තව පොඩි දෙයක් මේ කියන්නේ මට පොඩි ලැබීමක් තියෙනවා මේ බොහොම කියන්නේ මේ කීපයක් තුළ. හා ඒකට කියන්නේ බොහොම මේ කීප දෙනෙක් තමයි ලයික් ඒක තේරුම් කරගෙන ලයික් දාලා තියෙන එක මටත් හොඳයි. එතකොට ඔබ ජෙට් ස්කී එකක් ගන්නවා කියලා දාලා තිබ්බා. ඒ ගැන තොරතුරු ටිකක් දැනගන්න පුළන්ද? ඒ කියුවේ අපිට ඔබට ආධාරයක් එහෙම කර හැකිද? මට දැනෙන්නේ නැටත්. ඔබ ජෙට් ස්කී එකක් ගන්නවා කියලා කිව්වා. හා. ඔව්. ඔව් ඒ කියන්නේ අපිට ආධාරයක් එහෙම කරන්න පුළන්ද? තොරතුරු ටිකක් දැනගන්න පුළන්ද? ඒ කියන්නේ ආධාරකුවේ මනස් මොනවද? ඔබට ජෙට් ස්කී එකක් ගන්න ආධාරය. ඔව්.
ඔබට ජෙට් ස්කී එකක් ගන්න ආධාරයක් එහෙම කර හැකිද අපිට? එතකොට මහත්මයා ඔබට බෲස් ලී සමග තියෙන සම්බන්ධය මොකක්ද? හරි ඒක නිමෙන්නේ මම තීරණයක් මම ඒකට උත්තර දෙන්නේ නැහැ මොකද මම ඒක මේ යම් කිසි මට්ටමකින් මම ඒක නවත්ත ගන්නවා මොකද මට ඒක මම හිතින් කියන්නේ නැහැ. එතකොට ඔබ මහා පරක්‍රමබාහු රජු වෙලා ඉන්න කාලේ ඔබට හිටපු බිසෝවරු ඔබට ළඟදී මොන ගැසුණා කියලා දාලා තිබ්බා. ඔබ කොහොමද ඒ දෙපළ හොයාගත්තේ? ඒක මම හොයාගත්තේ මම ඒ බුදහාවත් මම සැකසියාවස්තර මම මේක දිනදා මම දැනගත්තා නම් මම කටවල කිව්ව මම බිසෝවරු අනිවාර්යයෙන්ම මේ ගවයේ තුල ඉන්න බව. හා පස්සේ මම සැකසියාවස්තර පොතේ කියක් ලංකාවේ තිබුණත් මට මොනවද කියන්නවනා අඳුර ගන්න වුණා මගේ එක සුවට පස්සේ මේ අභිනේතම අනුව ඒක ඉතිර වෙන්න ඕන ඒකේ සමුවිලි. ආහා ඒ අනුව මම දෙන්නම අභිනගත්තා දෙන්නම රූපින් දෙන්නම ලස්සන දෙන්නම ඒගොල්ලෝ එම ඒ ගැන විශ්වාස කරේ නැද්ද? විශ්වාස කරා දැන් ඒගොල්ලෝ කතා දෙකක් කරන රූපින් දෙකක් හද දෙන්නම විවාහ වෙනවා විවාහ වෙලා ඉන්නේ නමුත් ඉතිරිකු ජනාධිපති වුණාට පස්සේ එතකොට මහත්මයා අපි දැක්ක ඔබේ Facebook ගිණුමේ පින්තූරක එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා ඔබතුමාගේ පුරෝහිත ඔහු කියලා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ? ඒක මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මහත්මයා ඔබ 2020 ජනාධිපති හෝ රජු වුණාට පසු ඔබ ගමන් කරන්නේ ඇතා පිටින්ද දෝලාවෙන්ද ගොන් කලත් වෙන්ද නැත්නම් ඔබ ළඟදිම ගන්න බලාපොරොත්තු වෙන BMW i8 එකෙන්ද? ඒක තමයි ඉතින් අපේ දැන් කාලේ මහා පරක්‍රමබාහු රජුගේ කතාව. ඔබම බලලා කියන්න මොකද්ද ඔබ ඒ ගැන හිතන්නේ කියලා.